අයිබවන් සුභ මධ්‍යහන ඔබ ස්වදින්රු පහනිේ මධ්‍යහන පත්විකාශය සමගින්. මුලින් අවධානය ප්‍රතිී සිරස්තල වෙට. සුදු වෑන් ගැන කිමුල් කඳුළු හෙලු සරත්කුමාරටත් අතුළටත් වරෙන්තු. කැටබල පිටියේ සම්පතුත් පොලිස් බෙඩි පහරින් මරුට. රජය අනවක්ශ්‍ය ලෙස මැදිහත්වුවහොත් කුඩා පරිමාණ ව්‍යාපාර බිඳවැටන්න පුළුවන්. වැස්සත් සමග නෙංගුවා වට පුරාම හිස ඔසමන ලකුණු. කොරෝණා රෝගීන් දිනෙන් දින සුවේ ලැබුවත් බීසිර් පරික්ෂණ අකන්ඩවම. තම දේශසීමාවේ චීනය හමුදාමය ඉදිකිරීම් කරනවා ඉන්දියාවෙන් චෝදනා මුලින්ම දේශය පුවත්. ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැටවෙල පිටියේ සම්පත් නැමැතා ොலிஸ் வඩි පහரிින් மර්මුවට පත්ணனா. ගනි මුල්ල සංචීව නැමති පාතාල කල්ලි සමාජකගේ වැඩිකරු ලෙස සැලකෙන රංකුත් පේලිගේ සංචීව සපත් හෙවත් කැටවල සම්පත් ගම්පහා මිනිස්වත්ත ප්‍රදේශේදී මෙසේ පොලස් වැඩිහරට ලක්වනා. මිනිස්වත ප්‍රදේශය ඔොදවා තිබූ මාර්ක බාදකයේද අන නොතකායි අතුරු පැදයක් ධාවනය කළ සැක්කඩු මාර්ගය අසල කැලෑවට පලා ගොස්බෙනවා. අන්තුරුව ඔහු පොලිසියට වැඩි ප්‍රහර එල්ල කළ බවත් පොලිස් ප්‍රතිප්‍රහාරවලදී කටවල සම්පත්මකය බවත් පොලිසිය පවසනවා. උ සතකගේ තිබූ යෝල්වරයක්ක් සහ රුපය හත සටදහසක මුදලක් පොලිස් භාරියට ගැනුඩා. හෙරුයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් විසි අටක් සම්ග සැකරුවෙකු හා සැකකාරයක පොලි සතඩංගුවයට ගෙන තිබෙන පා. ොරගහන ගෝන පුලහන්දේ ප්‍රදේශවිදී මෙම සැකරු සහ සැකකාරය අතනං ගට ෙන ත්තේ හෙරුවයි ිලෝග්‍රෑම්ම එකයි ග්‍රම් ිසි අටයි මිග්‍රම්හසිිය හඇට දෙ ක් සමගයි. දෙහිවල පොලිසිය නිලදහරින්සිදු කළ වැටලීමකදේ අතනංගටගත් මෙම සැකරු සහ සැකකාරය. මතු ගම සහ පරදුවගල් පාත ප්‍රදේශය පදිචිකරන් ඔවු අධිකරනයට දිරිපත් කිරීමට පොලිසි පේවර කෙන තිබෙනවා. රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කොඩා පරිමාන ව්‍යාපාරවල දියුණුවට භාදා ඇතිවිය හැකි පව ජොනාදීපති ගොටාබේ රජපක්ෂමඇතුමා පෙන්වා දෙනවා. අවශ්‍යවන්නේ පහසුකම් හා නිපුනතා සම්වර්ධනයට සහයවීම පවයි ජොනාදීපතිතුමා පවසන්නේ. රූපලාවන්නේ හාේශාලංකාර ශිල්පියන්ගේ ගැටලු පිළිබඳසා ච්චාවක් නාතිපතිකාර්යායේදී පැවැත්වනා. සුළු මධ්‍යහා මහාපරිමාණ රූපලාවන්න මධස්ථාන අනුදහසක් රටපුරා ඇති අතර ලක්ෂහතරහමාරක පමණ පිරිසක් එම මධ්‍යස්ථානවල සේවේ නිරතව සිටනවා ඔඕන්ගෙන් ජැපින පවුල් සංඛාව ලක්ෂ පහලවක්. රූපලා වන්නේ්‍ය වෘතියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙනයාමට අවශ්‍ය පුහුණුව ලබදීම කෙරහිම මෙහිදී දීර්ක වශයෙන් කරුණුසාකච්ඡා වනා. ජාති ෘතිය සුදුසුකම් පාටමලාවේ පහා හයහා හත අධියර සිංහල දෙමලා ඉංග්‍රීසි භාෂාතුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලුසම් කරන ලෙස ජනාධීපති ගොටබේ රාජපක්ෂ මැතිතුමා ලධහරීට මෙහිදී උපදෙස්ලවා දුන්නා. අමාතිත් දිනශ ගුණවර්ද මහතා ඇතුළු පිරිසක් මෙ අවස්ථාවට එක්ව සිටියා. වැසි සමයත් සමග ඩෙංගූ යලි හිස ඔසවමින් පවතිනකාා. විශේෂෙන්ම ඉදිකිරීම් භූමයාාශ්‍රිතව සේවය කරන්නන්ට හා ඒ අවට ජනතාවට ඩෙගු වැලදීමේ වැඩි අවධානමක් පවතින බයි සෞඛ්‍යංශ පෙන් පාදන්නේ ඩංගු අවධානම ඉහිළයාමත් සමඟ ලින්ගුමර්ධන වැඩසටහන් කරෙහි වැඩි වශයෙන් අවධනය ොමු වීතිබෙනවා හෙ සදාහා වැඩසටහන් රැසක් ක්‍රියාමකකිරීමටයි ජාතික ඩංගුමර්ධනය එකකේ කටයුතු කරඇත්ති. එමඒ කිය ත්‍රවි හමුදාව හා පොලිසිය එක්ව අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරුමර්ධන වැඩසටනක් ක්‍රියාවට නංව වු ලැබවා ඒේදා ආරඹභ වූ එයල් ලබන පළමුුණදා දක්වා ක්‍රියාත්මක වන්නේ අධරතු නක්්‍යාටතේ. ජාතික ඩංගුමර්ධන කය මෙම වසතුල ඉදික්‍රීම් පරිශ්‍රාශත්‍රීතව සිදු කළ කීට විද්‍යා සමීක්ෂණලදී ඉන්සේට් හැත්තෑ පහකට අධි පරිශ්‍රවලින් ඩැගුමදර ේටයන් හමු වීතබෙනවා. ොඹ ගම්පහ කழுතර ගාල්ල மாතර හා මහනුවරය දිශ්‍රික තුළ අධ අවධනම් කලාපයන්හි පිහිි ඉදිකිරීම් පරිශ්්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමටයි සෞඛ්‍යංශ ඒනුව පියවර ගෙනතිබන්නේ. ජනතාවද தම වගකම් தேරුම් ගනිමින් ඩங்குම மර්ධන ක්‍රියාවලියට සක්‍රියව දායක ව යුතු ව ජාතික ඩங்குුමර්ධන ඒකකය අවතහරණය කරනවා. මෙරට කොரோணா ආසාதிතිயின் සං්‍යාව මේවනවිට දෙදහස් දහයි දක්වා ඉහළගොස් තිබෙනපා. මෙ අතර சுuelලබரோ හල්வලින් පිටවගේ කොரோணரோගින්ගේ සං්‍යාවது கැපீபென ஐரின் ඉහ ගොස් ඇතිபவு சௌ්‍යான்ஷ පෙන්වාதேனවා. න හඳරගත් කොරුණ ආසාධතිෙන් අවදිනා සමගින් කොරුණ ආසාධතින් සංඛ්‍යාව දෙදහස්දා එතක්වා එහලක බවයි සෞඛ්‍යශ පවසන්නේ. එම පිරිසෙන් හයිතෙනකු නවික හමුදාසාමාජගෙන් වනවා. මේදක්වා සේ ලබා රහල් වලින් පිටවගේ කරුණා රෝගින් සඛ්‍යාව එදදහස් හයිසිය දෙකක්. රෝගෙන් තුන්සි අනුහත්තෙනකු තෞදුරටත් රෝහල්කිහිපේක ප්‍රතිකාර ලබවිින් සිටනවා. වෛද අධික්ෂණ යටතේ පසුන සංඛාව තිස්හයක් වනක්තර මනැටින් වාර්තාාව ඇති කොරුණමන්න සංඛ්‍යාව එකළහක්. මෙ අතර කරුණ අවධනම හේතුී වසීලන්තේ සිර වේසිට, ්‍රී ලංකිකන් අසු අට දෙෙකු ඒ රාත්‍රයේ මෙරට පැමිියා විශෂ ගුවන් යානයකෙන් පැමණ මෙම පිස, SR පරක්ෂණවලට ොමුමකිරීමෙන් අනතුරුව, නිරෝදායින මධ්‍යථාන කකාා යොම කිරීමටයිipියවර ගැනුනේ. மே கிறரோசேவிகாவான் ெசு கட்டතුக்க එකசி හட்ட பஸ்தினு குது அது அியம்யL எ ஹஸ்பசிிய ஹ தர்ண குவான்ஞயான் மெரட்டட்டு பமினியா. எனம்பிரிசது PCR பக்ஷனவல்ட்டி அக்கரு நிரோதா மධ්‍යஸ்தான වෙத்தயோ முக்கருணா. බාහිර සමාචයෙන් කොරුණාරෝකෙන් හමුණුවුණද, තෝරාකත් ස්ථානවලදී PCR පරීක්ෂණ සඳහා සම්පල් ලබාකැනීම තවතුරටත් සිදුවන. නරාහන් පිට ආර්ථික මධ්‍යස්ථාන අශ්ිතව වල්දම් සිදුකනෙවෙල දුන් හා ප්‍රදේශය ගැවසන ජනතාපතුරෙන් අහමුුලෙස්ස තෝරා ගත් ස්පස්තෙකුගේ, සම්පල් ලබාැනීම ඒයට තේ සිදුකරුණා. කොළඹ මහරග්‍ර සභාවයේ ජනසෞඛ්‍ය දෙපාර්තිමෙන්න්්වේ සංගත විද්‍යාශය මෙහෙවීමනුයි එම කටයුතු සිදු කරෙන්නේ. අමරිකානු සෞඛ්‍ය ාධාරයන්ගේ අවතම ඇස්තමන්තුවටන්ුව අවම වශයෙන්මලියන ස්සක ජනතාාවකට දැන්ටමත් කොයිඩ් වයිඩේ ආසාතන වී ඇති බවට අනුමාන කරනවා රෝග පාලන මධ්‍යස්ථාන පවසන්නේ සැබෑ ආසාධතින් පිරිස වාර්තා වූ සංඛ්‍යාවට වඩා දස ගුණකින් වැඩවිය හැකි බවයි සෞකි නිධාරයෙන් මේ අනාවරණයසිදු කරන්නේ ආසාතිතින් හා රෝහල් ගතවම් ඉහළලයාමත් සමග එක්ස් ප්‍රාන්තිය නවත වෘතකිරීම නවතාතමා ඇති පසුබිමකයි. නිල සංඛයායේකනවල දක්වෙන ආකාරයටඇමරිකාාවෙන් වාර්තා වන ආසාධතින්ගේ සංඛ්‍යාව විසපන් ලක්ෂය ඉක්මවාගොස් ඇති බවයි පින්වාදීති බෙන්ඩේ. COVID-19 හෙවත් නොව කරුණාව වරසය මේවටවිට, ලෝපුුණා අනුහත් ලක්ෂ දහත්‍රදහස් අටසය පස්තනකුට ආසාතනී වීතිබෙනවා. සේලබ ඇති රෝකින් සංඛ්‍යාව පනස් දෙ ලක්ෂ පනස් දහස් අසූ පහක්. ස ආසාதනனை හේතුෙන් மරණ හාார் லක්ෂ අ දහ අසය පල சாයක් වාර්තා වනවා. රටවල් හுන්පால் ප්‍රදේශ දෙசிய දහ ணுக்கு වரස ්‍යப்த்துී ඇති බවයි லோக்கு சௌக்கு සංවිධானය පවசන්නේே. இந்தாவே கோොவிட் மண்ட சखயாාව, පල හසේ මාවව ඉක්මවා ගොස්තිබෙනවා එයනු ඉන්දියාවෙන් වාර්තාාවන මන්න සංඛ්‍යාව පාලුස් දහස්තුන් සයාටක් එරට දෛයිනිකව මෙතෙක් වාර්තාාවූ වැඩිම කොවිට් ආසාධිතින්ගේ සංඛ්‍යාව වන දහට දහස් එකසියාසූ පහක් ඒයේ තිනේ වාර්තාවේ තිබෙනවා එරට සමස්ත ආසාධතින්ගේ සං්‍යාව ලක්ෂනුව එක්ාහැකසිය හැත්තඇාව ඉක්මවාකොස් ඇති බවයි වාර්තාාවන්නේමත්‍ර ඉන්දාවේ දිල්ලිනුවරමියන විසනවට ආසඩ වන සලුම වැසියන් සම්පන්ඳෙන් පිසේ පරක්ෂණ සිදුකිරීමට බලධාරින් පියවරකිෙන තිබෙනවා ඒතිනදින එහලෑන ආසාතතින්ගේ සංකාව සැලකිල්ලිට ගනුවින්. ගත පැවිසි අතර තුළ ඉහළම ආසාධතින් සංඛ්‍ය වර්තාාවන හස් දහස් සයිය හත්තෑ තුනක් සහ මන්න සංඛ්‍යාව වන එදා සැකසි අසුවක් බ්‍රසිලෙන් වාර්තාාවනා බැවන විට බ්‍රසලෙන් වාර්තා වන මුළු ආසාධි ඉන්ගේ සංඛ්‍යාවල් දොලොස් ලක්ෂ තිස්තුන් දහස් එකසය හතලි සතක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වරස් ්‍යප්තිය දෙවන රැල්ල හේතුවෙන් පිඩාවට පත්ව සිටන චීනේ දුණ සහ බටහිර ප්‍රදේශ දැඩ ගංවතර තත්වයකින් බලපෑම් එල්ලේ තිබෙනවා බිලියන කොළහක ජනතාවක් ඉන් පීඩාවට පත් ඇති බවයි වාර්තා වන්නේ එරට සෞඛ්‍ය අරක්ෂණ කටයුතු ක්‍රියත්මක කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ංශය අයිල් කුල්න්න දිනේකසි හතරකට පසු සංචාරිකින් වෙනෙන් නවතත් විවෘර්ත කරතිබෙනවා. සංචන සේමල් හෙල් රීමත් සමඟ නැවතත් සංචාරිකින් වෙනුවෙන් ஐල් குන්න விර්තූයේ දැඩි සෞඛෙන් ඉතිවලට අනුකතවෙමින්. දෙව ලෝක යුද්ධෙන් පසු අයිල් කල්න්න සංචාරිකින් සඳහා වසා දැමුණු ප්‍රථම අවස්ථාව මේ බවයි විදස්වාර්තා සඳහන් කරන්නේ. ඇසුගේ ජනාදීපතිවරණ සමේ මහත් ආන්දෝල්නයට තුළ දුන් සුදුවෙන් මාධ්‍යසාකච්ඡාවට අදාළ සිදිය සැකරුවන් ලෙස නම්කරඇති සරත් කුමාර සහ අතුළ සංජීව මධනායක යන දෙදෙනට වරින්තුනිකුත් කෙරුණා. ඔවුන් අදදිනේ පැවැති නඩු විභාගේ පෙනින් නොසිටි මෙහේත්තුවෙන් කොළොඹ අදිරේක මහෙස්ත්‍රාත ප්‍රියන්ත ලියනකේ මහතා මෙම නියෝගය ලබා දුන්නා. හතර වන සැක්කරවල්ලෙස නම් කරසින හිටපු අමාත රජත ස රත්ද රාජ්‍ය වෂද නීතිකත සස්ථාවය ටපු සබහපද මොහම ரோමණ අය අද අධක හමේ පෙන සිටිය. ද අපාද පරක්ෂණ පාත්මේතුව සඳහන් කළ සරත් කුමර සහ අතුළ සංචීව මධනාකනය කොල්ල කැම් යක් සමද ගම් පහ මහස්ස්‍ර ධි . ක්ෂත න්ඳරගார் ගතකරඇති බව දනகන්නටලබනது, එ බව නිලවஷන් දැනම්දී නැති බවයි. සකරෙනෙන් කිසිதுදු නීතිනවය குද පெனிසිටිය නහැ. கண்ணු සලකාබල ಅතರක මහස්ವವರ ම සකරුවන් දෙදனா අත්த்தරකටගෙන ඉරිපත්க்கන ලෙසට තුනි கூත් කලා. දෙදහස් දාය දහස් දාහත්‍රයන කාලසීමාවේදී. සතුස ආයතනය සැභකින් එකේ පනස්තුන් දෙෙකු දේශපාල කටයුතුල එඇදවීමෙන් රපැල් කොට හතරකට අසන්න පාඩුවක් රජටයට සිදු කළ බවට චෝතනා කරමින් එවකටවෙලද අමාතපරයාාව සිට ෝස්ටන් ප්‍රාන්්දු මහතා ඇතුළ විත්තිකරුවන්තුන් දෙෙකුටෙහිව පවර ඇති නඩුව දෙසැම්බන් හතරවන්දා යලිකැදවීමට, කොළඹ ප්‍රදාාන මහස්වත් අධිකරණය නෝග කලා. මෙම නඩුවේ භාගේ අතිට වෙන් ලෙස දන්වමින් මහධකරනය මගින් තහනම් නියෝගයක් නිකුත් කරඇති බැවි. ුව වනත් දිනේ ැදපන ෙයි, විත්්තිිරුවන් වෙනුවෙන් පෙනනිසිරි නීතිශ්නවරුන්, අධිරනය ඉල්ලා සිටේ. නෑනෙකොස්තනකු පැරගෙන ගොස් අතුෘතුදහන් කළ බවට හිටපු නාවික හමුදාපදි, වසන්ත කරණන්නාගොඩ මහතා ඇතුළ නාවි කාහමුදාවේ සමාජකින් දාහතර දෙනකුට රෙහිව, ගොුණු කරඇති නඩුව ලබන විසිහත්‍රවදා යලිකදවීම කොළම ත්‍රපපුත් කළ මහදිකන්‍යයති දුකලා. වසත කරන්නාගො මහතා ඉදිරිපත් කල ීට ප්‍රත්ස මක් සලකාබැල අභිචනාදිකන්නේය මෙම නඩු විභාගේ අතිිට වන හන ියෝගැක් නිකුත් කරඇති බව, පැමිල් ඩුවෙන් පෙනීසිටි නීතිචවයා කිය ආසිටියයා. දේශය සම්පත් මත විශ්වාසය තබා අධ්‍යාපනයට ප්‍රමුකත්වේ දෙමින් ශවශක්තියෙන් නැගී සිටින රටක නිර්මාණය කරන බව අමාත්‍යචාරය බඳුල ගුණවර්ධන හතා පවසනවා ශ්‍ර ලංකා පොදු ජන පෙරමුණේ පෙරාසල් ගුරුන්ගේ සංගමයේ රැස්වීමිකටෙක් වෙමින් අමාන්තිවරයාම බව ප්‍රකාශ කළා. මෙරට ගුෂකර්මාන්තය කර්මාන්ත සේවා අධ්‍යාපනය සෞද්‍ය නිවාස ප්‍ර්‍යාසවා මේ සියල සඳහා අලූතෙන් කල්පනා කර අලුත්විදයට හිතල මේ දේශේ මුල්මත විශ්වාසය තිය මේ දේශයේ ජනතාව මත විශ්වාසය තියෙන පාධීන ආර්ථික ගමන් මාවතක් වෙන්ුවට ශුව ශක්තිය නැගී සිටිය හැකි සෞවාාගමත් රට කදන වැඩපි වලක් ත තිය ඒ වැඩපිළිවල තුළ ප්‍රමුඛතාවයක් අධ්‍යාපනයට දීලතිය ගෝටාවේ රජමක්ස මැත්තුමාගේ සෞභාගය දැක්ම තුළ පළඹුවත් දෙවනුවත් තෙවනුවන් මෙ රටේ අනාතය දරුවන්ගේ නාගත්තය සකස්කිරීම පිළිබධ ත්‍රායෝක්ක යතාාර්ථවාද තාර්ක වැට පිවක් ෙනි පක් කල. පෞද්ගලික අශේ ගුරුරන්ට ඩිපලෝම හා ථක පත් බදීම විද්‍යාතනයක් ආරම්භ කරන බවද අමාත්‍ය ආචරය බඳල ගුණවර්ධන හතා මේදී පකාශ කළලා. විශ් විද්‍යාන විද්‍යායතනය ලංකාව මින්න පුද්ගලිකාන්සේ ගුරු මාත්ම මත්මින්ට කිසිදු ගාස්තුවක්කාය කරන්න නැතුව සාතික පත්තා ිපලොම ාදීම වැඩ පිළිවල අපේ අණඩුවෙන් කරව දෙෙනවායකිින්්‍රකමන් තබුණා රට මටක්ක. යනිරට යතාතත්වයට පත්වීම සමඟ සෑහ මසකම පර පාසල් බලපත්‍ර ලාබී ගුරතුමියකටම මසකට රූපියල් පන්දාක දීමනාවක් පලාස්තභාව ආරා ගෙවල්ට අවශ්‍ය විදිිවිධානය සකස්ට. මාහාචාර චරිත හෙරත්මාතාද මෙද අදහස් පළ කලාා. සෞබාගක දැක්ම වැඩසඳහන. ප්‍රතිපත්ති මාලාාවක් නීති මාලාවක් බවට පත් කරලා ඒකට මුදල්ලබා දෙන වැඩසටහනක් විදියට ඉස්සරහට ගඩනන්. නොයම්බර් දාසේ වෙහෙවුමේ දෙවැනි ඉනිම අබෝස්තු පස්වැනිරාපී හොදට සෙල්ලගරන්න ඕ. සිවිල් ආරක්ෂක දෙපර්තමීන්තවේ කටයුතු ශක්තිමහත් කර රටියය සම්වර්ධනයට ප්‍රබල දායිකත්වයක් සැපීමට පියවරක නෑති බව එම දිපාර්තිමීන්තුවේ අධ්‍යක්ෂ නරල් ියාත්මිරල් ආනන්ද පිරිස් මහතා පවසනවාා. ශ දగ గ ాగా క ంパートト త త క , త . ජනාධපපුත්තුමත් මරණයට පත්වෙලා තින අපේ දෙ පාර්ත්මේතු යින් ගලාගෙන අපිට එෙරසේ මේ ්‍යප්ි කර්ට අවසරලබද ක කියලා. තුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේතු නිලදහරී හමුවේ නතුරවර රදමිරල් ආනන්ද පේරිස්මහතාම අධ්‍යහමුවේ බව කියයා සිටයා. සිවිල් ආක්ෂ නිල ධරින් හමුවේ ඔවුන් අශ්‍යතා පිබඳ සයාපලිටයි අධ්‍යක්ෂ ජෙනරල්වරයා කටියුතු කල. බස්නාහිර මධ්‍යම වයිම්ඹ සබරගම හා දකුණු පළත්වල, විටින් විට වැැසිහෝ ගිගරුම් සහිත වැසි ඇවිය හැකි බවල් කාලගුණු විද්‍යා දෙපාර්තමීන්තුව පවසනවා. ඇතැම්ස්ථානවලට මිලිමි පණහා ඉක්මුවූත් අද වැසි ඇවීමේ ප්‍රණතාවද පවතින පවයි එම දෙපාර්තමීන්තුව නිවේතනය කරන්නේ. ඕනෑම අස්ථාව වැසිහෝ ගවරුණන් සහිත වැස්තත්්‍යයන් දිවන්නේ නිතිදි කොටසේඇතිවන්නඩ හැක අවතියනවා විටින්ගිට වැසිහෝ කිවරුන් සහිත වස්තම ඇවන්න වයම බස්නාහිර සබරගමු දකුණ මද්‍යියම වගේ පලාත්වොල ඕනෑම අවස්ථක වැසිහෝ කිවරුණන් සහිත ව්‍යස්තත්්‍යයන් නිපනය වෙනවා මෙම නිතිදි කොටසේ සමහර ස්ථාන ත්තොත් විශේෂයම බස්නාහිර සබරගමුව ගාල්ල මාතර සහ මධ්‍යම කඳුකරේ බටහිර බැවම්ගේ පැතිවල තර්මක තදවැසි අපි අපේක්ෂා කරන්න අවස්්‍යාම හෝ ආ්‍රිකාලයේ දිවයිනේ උතුරු නැගෙන් හිර සහෝ ගේ පරාත්වල වැසි හූ ගුණු සහිත ස්ත්‍යය නිර්මාණයටට පුළුව ඉවයි හ තියනුන්තත්වය වැඩිීමක් අපි අපක්කරනවා ප්‍රධහන වසෙන් ඉතිදි සයහවන්නේ ගිගරු සහිත වැසි පවතිනමට තාව කලක දස්සුලම් වැඩන්න හැකියාවත් තිය මන්නාරම ද කොල හරහා පොතුවි දක්වාමතියන වෙලබ ීරයට ඔබේෙන් යන ගැඹු සහ ොගමර ොත්තේරවල කඩින්කට වැසි හ ගරු සහිත වස්තත්වයන් නිපා වෙන සුන්ගද පැටිකිලෝමීට පනා හැට දක්ව එහිල හෑම තත්යන් යෙනවා. ැසි පවතිනට මේ මුහු සීමාව තර්ම හල ේකැත් වයෙන පුළුව නිර්ධී කොඩස තියන වශ්‍යාන ්‍රමාණත්මක වඩුීම අපි අපේක්ෂක.ඒ පොතත් සමගින් වදිින්රුපහණනි අධ්‍යාන පත්්‍රකාශය නිනාවට පත්වනවා ඔබට සුබ දවසක්.